මහිතන්නේ චෝදනා හුඟක්කායට එල්ල වෙනවා. චෝදනා එල්ල වුණ පරිද්දෙන්ම පුද්ගලයෙක්ව අයින් කරන එක සුදුසු නැහැ. නමුත් ඒක ඇවිල්ලා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් හිතල ගත යුතු තීරණ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් හිතල ගත යුතු. ඔබතුමා අහපු ප්‍රශ්නය හරි. ඒ කියන්නේ මම දේශපාලනය ගැන කතා කරන්නේ නැතුව මම කතා කළොත් කියමු ව්‍යාපාරයක් ගැන. අපි හිතමු ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් ගැන. හරිද? එතකොට ඒකේ ප්‍රධාන විධායක නිලධාරී පත් කරන්න යනවනම් මතයක් තිනවනම් තැන්පතුකරුවන් අතරේ මේ පුද්ගලයා සුදුසු නැහැ, මේ පුද්ගලයා හොරෙක් කියලා. එතකොට ඒ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් කල්පනා කරලා ඒ පුද්ගලයා පත් කරයිද නැද්ද? ඒක ඔබතුමාටම මම ඒක කියන්න ඕනේ නැහැ. එතකොට මම ඒක ගත්තේ ව්‍යාපාරික ක්ෂේත්‍රේ, මම ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ආපු නිසා. ඉතින් ඒ වගේ හිතලා තමයි මේව පත් කරන්න ඕනේ. හැබැයි අපිට චෝදනාවක් තිබුත් පරිත්තෙන් කියන්න බෑ, කෙනෙක් වැරදිකරුවෙක් කියලා කියන්න බෑ. විනයක් තියෙන්නට ඕනේ, අපි විනය ගරුක වෙන්නට ඕනේ. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ සිටිය යුතුයි, කැබිනට් මණ්ඩලයේ සිටිය යුතුයි. කොන්ෆ්ලික්ට්ස් ඔෆ් ඉන්ටරස්ට් මොකද්ද ඒකට කියන්නේ සිංහලෙන්? ලබැදියා ගැටුම් තියන අය සිටිය නොයුතුයි කැබිනට් මණ්ඩලයක් තුල. මේක ලංකාවේ නෙමෙයි, ලෝකයේ අනිත් තැන්වලත් මේක ක්‍රියාත්මක වෙනවා. ලබැදියා ගැටුම් තියන්නට බෑ. එතකොට ලබැදියා ගැටුමක් තියෙනවා නම් එයාට ආරාධනා කළොත් අගමැතිතුමා හරි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්න ඒ පුද්ගලයාට වගකීමක් තියෙනවා. මට ලබැදියා ගැටුමක් මෙහෙම තියෙනවා, ඒ නිසා මම කැබිනට් තනතුරු ගන්නෙ නැහැ. මම ඒක හොඳ උදාහරණයක් දෙන්නම්. උදාහරණේ ඇවිල්ලා කියමු, මට ව්‍යාපාර තියෙනවා නම් මම ඒ ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා නම් මම ව්‍යාපාරවල අධ්‍යක්ෂක කළමනාකරු නම්, හරිද? එතකොට මම කැබිනට් මණ්ඩලයේ ඉන්න එක සුදුසු නැහැ. මොකද කැබිනට් මණ්ඩලය තුල අපි තීරණ ගන්නවා. අපි මොනවද ගන්නෙ තීරණ? අපි තීරණ ගන්නවා ආර්ථිකය ගැන, ආර්ථික ප්‍රතිපත්ති ගැන තීරණ ගන්නවා. සමහර ලාවට ඒ ක්ෂේත්‍ර ගැන තීරණ ගන්නවා. එතකොට මට ඒ ක්ෂේත්‍රවල වගකීමක් තියෙනවා නම්, මට පුද්ගලික වාසියක් තියෙනවා නම්, තේරෙනව නේද? එතකොට මම කැබිනට් මණ්ඩලයේ ඉන්න එක සුදුසු නැහැ. හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම තෝරගන්න වෙනවා. එතකොට එයාට ආරාධනාවක් ලැබුණොත් ලැබෙදියා ගැටුමක් තියෙනවා නම් ඒ අය කැබිනට් මණ්ඩලයේ ඉන්න බෑ. ලැබෙදියා ගැටුමක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ක්‍රමවිධි තියෙනවා ඒකට. වෙන රටවල් වලත් ක්‍රමවිධි තියෙනවා. සමහරවිට පවුලෙන් සමහර වෙලාවට අපිට ලැබෙන්නට පුළුවන්, ව්‍යාපාර ලැබෙන්නට පුළුවන්, ඒවල කොටස් ලැබෙන්න පුළුවන්. එතකොට කළමනාකාරී පැත්ත පහෙන් අයින් වෙලා ඒවා දානව සාමාන්‍යයෙන් ට්‍රස්ට් වලට, ඒ කියන්නේ භාරකාරත්වයට දානවා. කිසිම සම්බන්ධතාවයක් නැතුව එහෙම තමයි ඒ තනතුරු ගන්න පුළුවන්. මේක තව විදිහකට විස්තර කළොත් ඔය ලැබෙදියා ගැටුම් ගැන කියමු විනිසුරුකරුවන් ඉන්නවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුකරුවන් පත් කරන්න යනවා කියලා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුකරුවන් පත් කරනකොට, හරිද, ඒ සමහර අය ඒ හැමෝම ඒ අයට යම්කිසි හැසිරීමේ චර්යාවක් තියෙනවා. සමහර දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නවා නම් කරන්න බෑ. උදාහරණයක් ඇටියට ඒ අයට අපි වගේ දේශපාලඥයන් එක ගැවසෙන්න බෑ. ඉතින් ඒ අය තෝරගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකරුවෙක් වෙන්න. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ ගන්නව නම් කවුරු හරි ලැබෙදියා ගැටුම් තියන අය ඒක ගත නොයුතුයි. ගන්නව නම් ඒක ප්‍රසිද්ධ කරන්න ඕනේ. මොකක්ද ලැබෙදියා ගැටුම ප්‍රසිද්ධ කරලා ඒක බාරකත්වයකට දාලා එතකොට තමයි ඒ තනතුරු ගන්න ඕනේ.